මේ රටේ රාජ්‍ය සම්පත් පාවා දෙන ගැටලුව විසඳන්න ඕන විකල්ප බලවේගයක් සහ මේ රටේ විනයක් ඇති කරන්න පුළුවන් බලවේගයක් තමයි ජනතාව විශ්වාස කරන්නේ. ඒ නිසා තමයි යම් යම් තැන්වල විද්වත් කණ්ඩායම් යම් යම් තැන්වල යම් යම් ඒ විශ්වාසයේ තියෙන කණ්ඩායම් එකතු වෙලා යෝජනා එක එක තැන්වල එක එක විදිහට ගේන්නේ. ඒ යෝජනාවලට අනුකූලව අපි ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා ඒවා ඒ ජනතා අභිලාෂ ඉටු කරගන්න පුළුවන් වැඩපිළිවෙලක් මේ වෙද්දි ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට අපිට කරන්න තියෙන්නේ අපි 2005 කරපු කාර්යය 10 කරපු කාර්යය එතන සිද්ධ වෙච්ච අඩුපාඩු එතන සිද්ධ වෙච්ච අතපසුවීම් මගහරවා ගැනීමේ කොටසක් පමණයි. හැබැයි ඊට වඩා දැවැන්ත විදියට එදා හොරු කියාගෙන ආපු අය මහ බැංකුව විනාශ කරලා තියෙනවා. එදා දේපොළ විකුණුවයි කියපු අය පැහැදිලිව දේපොළ විකුණලා තියෙනවා. එදා ගිවිසුම් ගහපු අය ගිවිසුම් ගැහුවයි කියලා චෝදනා කරපු අය ඊට වඩා අන්තරායක ගිවිසුම් ගහලා තියෙනවා. ඒක විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. ඒ නිසා ජනතාවට විශ්වාසයක් තියෙනවා. ඒ தത്വෙට අපි හදන ජනාධිපතිවරයා සහ අපේ ප්‍රතිපත්තිය කටයුතු කරන්නේ නැහැ කියලා. හොඳයි. ගරු බන්දුලාල් බණ්ඩාරගිරි අමරසේ බොහොම ස්තුතියි අද මට කරපු ආරාධනය ගැන. ඔබේ මාතෘකාවත් එක කතා කරොත් එහෙම පොරොන්දු දේශපාලනය හා ජනතා අභිලාෂය අද වෙනකොට අපේ රටේ ජනතාවට නැවතත් ප්‍රධාන මැතිවරණයක උණුසුම දැන්නලා තියෙනවා ජනාධිපතිවරට. මේ සඳහා අද විවිධ අපේක්ෂකීන් අපේක්ෂකයෝ දෙන්නෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. තවත් බොහෝ අපේක්ෂකයෝ නොනිල වශයෙන් ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒකම දැන් මේ වේදිකාවේ කතා කරපු විදියට ජනතා අභිලාෂය කුමක්ද? මම මේ 2015 වෙනස කරන්න දායක වෙච්ච කෙනෙක්ට අමරශ්‍රී එක දෙයක් ගැන සතුටු වෙනවා. 2015 ජනවාරි 8 වෙනිදා වෙනකොට මේ රටේ මිනිස්සුන්ට තිබුණු නිදහසට වඩා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට වඩා වැඩි යමක් 2015 පස්සේ ලැබලා දෙන්න අපට හැකියාව ලැබුණා. ගෙවුණු ආණ්ඩුවේ විවිධ දුර්වලතාවයන් තියෙනවා, අඩුපාඩු තියෙනවා, වැරදි තියෙනවා. නමුත් මේ ආණ්ඩුව තුල ජනතාවට ලැබිච්ච බරපතල අයිතිවාසිකමක් තමයි විශේෂයෙන්ම තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාවට ලැබිලා තියෙනවා. ඒ වගේම අද මේ රටේ මහජනතාවගෙන් බහුතරයක් තමන්ගේම මාධ්‍ය ආයතනික හිමිකරුවෙක්. අද තමන්ට පුළුවන් තමන්ගේ මතය සමාජ මාධ්‍ය හරහා ඉදිරිපත් කරන්න, ආණ්ඩුව විවේචනය කරන්න, රටේ ජනාධිපති විවේචනය කරන්න, අගමැති විවේචනය කරන්න, එවැනි නිදහසක් රටේ ජනතාවට ලැබිලා තියෙනවා. මං හිතනවා ඒ නිසා තමයි මේ අදහස් හුඟක් විකාශනය වුණේ. අද බලන්න පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව, පොදු ව්‍යාපාර කමිටුව පැවති හැම රජයක්ම තමන්ගේ රජයේ නියෝජිතයෙක් තමයි එහි සභාපතිවරයා හැටියට පත් කරගත්තේ. කෙනෙක් කියන්න පුළුවන් මේක ඡන්දෙන් පත් උනේ උනේ කියලා. කොහොම නමුත් අද විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කෝප් කමිටුව නියෝජනය කරනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ ගිනුම්කාරක සභාව ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරයෙක් වාඩි වෙලා හිටියේ. අද විපක්ෂ මන්ත්‍රීවරයෙක් ගිනුම්කාරක සභාව නියෝජනය කරනවා. නියෝජනය කරනවා විතරක් නෙවෙයි, අද පළවෙනි වතාවට පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවත් ගිනුම්කාරක සභාවත් මාධ්‍යයට නිරාවරණය වෙලා තියෙනවා. අද මාධ්‍යවේදීන්ට පුළුවන් ගිනුම්කාරක සභාවේ සාකච්ඡා වෙච්ච දේවල් ගන්න. ඒ වගේම පොදු ව්‍යාපාර කාරක සභාවේ කෝප් කමිටුවේ සාකච්ඡා වෙච්ච දේවල් අද මාධ්‍යයට තමන්ට ප්‍රචාරය කරන්න පුළුවන්. මෙවැනි නිදහසක් තිබුණේ නෑ විතරක් නෙමෙයි අමරශ්‍රී, මට මතකයි කෝප් කමිටුව ග්‍රීක බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් වන වාර්තාව අපේ විජේදාස රාජපක්ෂ මහත්මයා ඉදිරිපත් කරන්න නියමිතව තියෙද්දී සභාපතිවරය හැටියට පාර්ලිමේන්තුවේ සැසියකල් දාපු ඉතිහාසයක් අපේ රටේ තියෙනවා. අද නමුත් මේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ලැබිලා තියෙනවා. මේ රටේ ජනතාවට තමන්ගේම මාධ්‍ය ආයතනයකින් මේ කාරණා සම්බන්ධයෙන් තමන්ගේ විවේචනය ඉදිරිපත් කරන්න සමාජ මාධ්‍ය ඉස්සරහා. ගිනුම්කාරක සභාව වෙනදා, මම ගිනුම්කාරක සභාවේ සමාජිකයෙක් අමරශ්‍රී, වෙනදා ගිනුම්කාරක සභාව ගිනුම් පරීක්ෂා කරන්නේ ඒ ආයතනවල ගිනුම් සම්බන්ධයෙන් අවුරුදු 10-15 ගත වෙච්ච ඒවා තමයි පරීක්ෂා කරන්නේ. සමහර වෙලාවට ඒව පරීක්ෂණයට ගන්නකොට අදාළ නිලධාරීන් නැහැ. ඒකෝ විශ්‍රාම ගිහිල්ලා එමු නැත්නම් ජීවතුන් අතර නැහැ. සමහර ආයතන වෙනස් වෙලා. ඉතින් මේ தත්ත්වය වෙනස් කළාද ගිය වසරේ සිදුවෙච්ච සමහර ගිනුම් මේ වසරේ විගණනට ලක් කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ නිසා වැරදි අඩුපාඩු මොන හරි තිබුණත් ඒවා ජනතාවට දැනගන්න පුළුවන් අවස්ථාවක් ඇති වෙලා තියෙනවා. අපි දන්නවා මේ රටේ තොරතුරු දැනගැනීමේ පනත ගේන්න හදන වෙලාවේ විපක්ෂ මන්ත්‍රීවරයෙක්ට වර්තමාන කතානායකවරයෙක් ගේන්න හදපු වෙලාවේ අද ඔය මහා ලොකු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන, නිදහස ගැන කතා කරන, සමාජ සාධාරණත්වය ගැන කතා කරන මිනිස්සු එක වළක්වපු හැටි අපට පුළුවන්කම ලැබුණා විගණන පනත ගේන්න.
අපට පුළුවන්කම ලැබුණා තොරතුරු දැනගැනීමේ පනත ගේන්න. ඒකම මම ඔබට කියන්න කැමතියි මෙතන විවිධ කාරණාකෝ මේ යුද ජයග්‍රහණයේ අමරස්සී මම ගරුත්වය දෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයා රාජ්‍ය නායකයා හැටියට ඒක නායකත්වය දුන්නේ ඒක ඇත්ත. හැබැයි යුද ජයග්‍රහණයේ මේ තනි පවුලකට තනි පුජ්‍යලයකට මේ ඔප්පු ලියා ගන්න ඔප්පුති රැප්පු ලියා ගන්න පුළුවන් එකක් නෙවෙයි. යුද ජයග්‍රහණය අපට ලබා ගන්න පුළුවන්කම ලැබුණේ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ඒවකට රටේ ඇතිවෙච්ච වාතාවරණය නිසා. ඒකට විශාල හේතු ප්‍රමාණයක් බලපෑවා. අපේ රටේ යුදවිරුව රණවිරුව කොච්චර ජීවිත පරිත්‍යාග කරාද, කොච්චර අඳගොළු බිහිර බවට පත් වුණාද, කී දෙනෙකුට තමන්ගේ ජීවිත හිමි වුණාද. ඉතින් මේ වගේ විශාල පරිත්‍යාග නිසායි යුද ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වුණේ. හැබැයි ඒ ජයග්‍රහණය දුන්නේ එක පවුලකට යකඩ සපත්තුවෙන් මුළු මහත් සමාජය යට කරගෙන සදාකල් රජ පවුලක් හැටියට එක පවුලක් රජ කරන්න නෙවෙයි. දැන් අදත් යන්න ආරම්භ කළ තියෙන්නේ 2015 නවත්තපු තැනින් ඉස්සරහට මිසක ආපස්සට ගිහිල්ලා තමන්ගේ වැරදි හදාගෙන අලුත් ගමනක් යන නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි ඉදිරියේදී කතා කරමු මේ රටේ ජනතාව දිනාගනිපු නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කරගන්න මේ රටේ ජනතාව සූදානම් නැහැ කියන එක අපි පැහැදිලිව කියන්න කැමතියි. හොඳයි. බොහොම ස්තුතිය අදහස් දැක්වීමට. අපි යමු මාධ්‍යවේදීන්ගේ වටේට. ජනතා අභිලාෂයත් එක්ක මේ පක්ෂ වැඩ කරනවා. වසන්ත සම්බුත්සිංහ මහත්මයා, මේ මඟපුතුමාගෙන් මේ මාතෘකාවත් එක්කම යමු මේ ප්‍රශ්න මුකන කැමති. මේ පොරොන්දු දේශපාලනය සහ ප්‍රතිපත්ති ප්‍රකාශන කියන්නේ එකක්ද? ප්‍රතිපත්ති ප්‍රකාශනත් පොරොන්දු දේශපාලනයත් අතර පරතරය කතා කරොත් එහෙම ඕනෑම පොරොන්දුවක් ප්‍රතිපත්තියක් බවට පත් කරන්න පුළුවන්. එනිසා මේ අපේ රටේ භාවිතාව ඇතුළේ තියෙන්නේ පොරොන්දු දේශපාලනයයි ප්‍රතිපත්ති ප්‍රකාශනයි දෙකම එකක්. එහෙම නැතුව කොයි වෙලාවෙවත් කියපු දේ කියන කරන්නම් කියලා කියන දේ පොත කච්චු ගහලා දෙනවා. හැබැයි කරන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රතිපත්ති දේශපාලනයේදී පොරොන්දු දේශපාලනය ප්‍රතිපත්ති දේශපාලනය අතර වෙනස හැදෙන්නේ තමන්ට තියෙන ප්‍රතිපත්ති හරි අඩුම ගානේ කරනවා නම් පොරොන්දු වෙන දේ පැත්තකට දාලා ඒකවත් හොඳයි. ඒක කරන්නෙත් නැහැ. පොරොන්දු වෙන දේ කරන්නෙත් නැහැ. අවසානයේ තමන්ට හිතන දේ සහ අහුවෙන දේ කරමින් යන එකක් බවට තමයි රටපත් කරලා තියෙන්නේ. ඒ නිසා ප්‍රතිපත්ති සහ පොරොන්දු දේශපාලනයේ එක මාවතක එකට ගමන් කරන හරියට රේල් පාලක පීල් දෙකක් වගේ ඉස්සරහට යන එකක් තමයි උනේ. හැමදාම මේ දෙක එකතු වෙන්නේ නැහැ. මොකද අතරමැදින් එන ඒවා තමයි මේගොල්ලෝ හැමදාම කරන්නේ. ඔව්, දැන් මම ඒක යොමු කරන්න කැමතිනේ ඔබතුමාගේ මේ දැන් අපි දැක්කා දැන් පහුගිය සතියේ කීපයක කලින් පොහොට්ටුවේ ලොකු රැස්වීමක් කියලා ගෙන පොරොන්දු ප්‍රකාශ ඉදිරිපත් කරා. ඊට පස්සේ ඔබතුමාලගේ 18 වෙනිදා ඉදිරිපත් කරා පොරොන්දු සහ ප්‍රතිපත්ති ප්‍රකාශක ඉදිරිපත් කරා. පොහොට්ටුවෙන් තමයි ප්‍රතිපත්ති ප්‍රකාශනක ඉදිරිපත් කළේ නැහැ. දැන් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සමුළුව තිබ්බා. ඒකෙත් ජනාධිපතිවරයා සභාපතිවරයාදී ලොකු පොරොන්දු ටිකක් ලබා දුන්නා ජනතාවට. එතින්දි මේ ජනාධිපතිවරයා අමුතු කතාවක් කරා. මේ ඔබතුමාගේ අවධානය යොමු කරන්න ඒකට කවුරුන් මීළඟ ජනාධිපති වුවත් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ අනුව කිසිවක් කළ නොහැකි නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මීළඟ අගමැති පත් කර ගැනීම සඳහා උනන්දු යුතුයි කියලා ජනාධිපතිතුමා කියලා. දැන් එතන මට පොඩි හැඟෙන්නේ මේ වෙනම කතාවක් වගේ ඔහු කියන උත්සාහ කරන ජනාධිපතිවරණයක් එන්නේ නැති වෙයිද? ඔය දැන් මේකන පොරොන්දු ප්‍රකාශන ඔක්කොම පුස්තක් බඩ පත් වෙයිද? දැන් ඔබතුමාලා ඉදිරිපත් කරන මේ මංගල ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන. එතකොට මේව ඔක්කොම බලඟු නැති වෙයිද? මේ යුරක මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ ජාතික ප්‍රතිපත්ති මාලාව ජාතික විද්‍යා සංවිධානය පහුගිය පෙබරවාරි මාසේ 19 වෙනිදා ඉලිදක්ව ප්‍රතිපත්ති ප්‍රකාශනය. ඒ වැඩපිළිවෙලේ කොටසක් ලෙස අපිත් හිටියා ජාතික විද්‍යා සංවිධානයේ හදපු වැඩපිළිවෙලේ කොටසක් ලෙස. ඒ සම්බන්ධයෙන් මේ ජනාධිපතිවරයා අද කතා කරපු කතාව මේකට කලින් ජනාධිපතිතුමා මම දැක්ක යාපනයේ ගිහිල්ලත් මේ වගේ කතාවක් කිව්වා. මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අරන් එන්න අපි ඒකටත් ලෑස්ති, ජනාධිපතිතුමා අහෝසි කරන්නත් ලෑස්ති වගේ කතාවක් කිව්වා. මට හිතෙන්නේ මේ කතාව පිටිපස්සෙත් තිබුණේ ඒක වෙන්න පුළුවන්. ඒ මොකද මේ ජනාධිපතිවරණය පිළිබඳ සාකච්ඡාව පටන් ගත්තේ දැන් නෙමෙයි. මේ ජනාධිපතිවරණය පිළිබඳ සාකච්ඡාව පටන් ගත්ත මොහොතේ සිට මෛත්‍රීපාල සිසුන් ජනාධිපතිතුමා මේ ක්‍රියාවලියේ අපේක්ෂා කරපු අරමුණු ඉටු වුණේ නැහැ කියලා තමයි අපේ අදහස. ඒ නිසා එතුමා පොහොට්ටුවත් එක්ක ගිය අවුරුද්දේ ආණ්ඩුවක් හැදුවා. දින 51 කුමන්ත්‍රණකාරී ආණ්ඩුව. ඊට පස්සේ ආපහු සජිත් ප්‍රේමදාස මහත්මයා ඉලක්ක කරගත්ත දේශපාලන වැඩපිළිවෙළ ගියා කියන සාකච්ඡාව සමාජයේ තියෙනවා. මේ දෙකම අවසන් වෙලා නැති නිසා ජනාධිපතිවරයා දිනත් ලං වෙමින් තියෙන නිසා මේ වෙනකොට සාකච්ඡාවක් තියෙනවා. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා විධායක ජනාධිපතිවරයා අහෝසි කරලා ඊළඟට පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න පුළුවන් ඉඩ හදා ගැනීමේ සාකච්ඡාවක් දේශපාලන ශේෂ්ත්‍රයේ යටින් යටින් යනවා. වසන්ත පන්තිතුමා, මට මේ දැන් මොකද්ද මැතිවරණ කොමිෂන් සභාවෙන් කිව්වා මේ දිනවල පවත්වන්න දැන් සූදානම් කියලා. ඔව්. එතකොට එහෙම තියෙන දෙයක්
ජනාධිපතිතුමා කියන දැන් මේක අර මෙතුමා කිව්වා වගේ මොනවා වුණත් ප්‍රජාතන්ත්‍රවාදය ඉස්තිබ්බ කාල අනික් ආණ්ඩු වලට වැඩිය හොඳයිනේ. මම පෞද්ගලිකව මගේ එක්ස්පීරියන්ස් එක ඒක මගේ ජීවිත කාලේ. එතකොට ප්‍රජාතන්ත්‍රවාදයේ ඉහළටම තියෙනවා. ඒකම තමයි ප්‍රශ්නෙත් කියලා දැන් මිනිස්සු අතර මතයක් ඇති කරලා තියෙනවා. මේකනේ මිනිස්සු මේ තව හොයන්නේ. මෙහෙම නෙමේ දරදඬු නායකෙක් ඕන කියලා මේක හොඳ නෑ. මම මේක පිළිගන්නේ නැහැ. නමුත් මම කියන්නේ ඒකනේ தත්තේ. දැන් මෙහෙම ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙනවා නම් එහෙම ජනාධිපතිතුමා කිව්ව පළියට කොමිසම ඊට වැඩිය බලවත් කියලා මම විශ්වාස කරනවා. එහෙම නැද්ද? නෑ සංජීව මේ ප්‍රශ්නේ එන්නේ ජනාධිපතිතුමාට මේ කියන අදහස වගේම පොඩ්ඩක් ඉන්න මම පැහැදිලි කරන්න. මොකද ජනාධිපතිතුමා කොතනකවත් කියන්නේ නැහැ ජනාධිපති වර්ණය තියන්නේ නැහැ කියලා. දැන් මෙයා තමයි ඒක කිව්වේ. හැබැයි එතුමා කියනවා මේ ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න නම් මම දන්නේ නැහැ ඔබතුමාලට සහභාගීතාවයක මේ සාකච්ඡාවට. මොකද රටේ ජනතාවට ඒ සංජීව මේ ප්‍රශ්නේ මතු කරේ ජනාධිපතිතුමා මේ කාරණේ මතු කරන්නේ. මම කිව්වේ මේක යාපනයේදීත් කියපු කතාවක් මම ඇහුවා මෙතුමා. ජනාධිපති මෛත්‍රීපාලසේන මැතිතුමා මේ ප්‍රශ්නේ එන්නේ ජනාධිපතිවරණයට ව්‍යවස්ථාව අනුව දින නියම කිරීම කොමිසමේ කාර්යභාරය. ඒක හරිනේ. ඔව්. එතකොට දෙසැම්බර් රට වෙන්දර කලින් ජනාධිපතිරෙක් තෝරන්න ඕනේ. නොමිනේෂන් දෙන්න කලින් ඒකට අදාළ ඡන්දයට අදාළ කාලයක් තියෙනවා. එතකොට නොමිනේෂන් කැඳවන්න ඕනේ. ඒ නොමිනේෂන් කැඳවීම සඳහා මේක ප්‍රකාශනපත් කරන්න ඕනේ. ඒකට අනුව කොමිසම වැඩ කරන්න ඕනේ. ඔව්. හැබැයි අතේ අපේ රටේ පාර්ලිමේන්තුවේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කරලා සම්මත කළොත් එහෙම ඒ සම්මත වීම සමග ජනමත විචාරණයකට යන්න ඕනේ. ජනමත විචාරණයකට යාම සඳහා මාසික කාලයකින් පස්සේ ජනමත විචාරණයකට යන්න පුළුවන්. ජනාධිපතිවරයා කිව්වද නැද්ද කියලා අපි පැත්තක තියමුකෝ. කොමිසම ජනාධිපතිවරයාට දින නියම කිරීම කාර්යභාරය කොමිසම කරන්න ඕන. හැබැයි පාර්ලිමේන්තුවේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ සම්මත වුණොත් බැරි වෙලාවත් ගෙනල්ලා. ජනාධිපතිවරයාට 20 වෙනි සංශෝධනය එන්න ඕනේ. විධායක ජනාධිපතිවරයා අහෝසි කිරීම. ඔව්. ඒක සම්මත වුණොත් ඔව්. ව්‍යවස්ථාව අනුව දැන් කියලා තියෙනවා මේක ජනාධිපතිවරය වෙනස් කිරීම සඳහා ජනමත විචාරණයක් යන්න ඕනේ. මොකද ඡන්දකින් තේරෙන ජනාධිපතිවරයෙක් මේ වෙනස් කරන ව්‍යවස්ථාවේ. හරි. ජනමත විචාරණයකට යාම සඳහා දින නියම කරන්න ඕනේ. ඒකට 3/2ක් ඕනද? පාර්ලිමේන්තුවේ 3/2ක යෝජනාව සම්මත වෙන්න ඕනේ. සම්මත වෙලා ජනමත විචාරණකට යන්න ඕනේ. ඒක පාර්ලිමේන්තුවේ සම්මත වුණොත් ජනමත විචාරණකට යන්න පුළුවන්. ජනාධිපතිවරණයේ දින දැන් ඔබතුමාලා ඒක ඒ ක්‍රියාවලිය වුණොත් ජනාධිපතිවරණයේ ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න ඔබතුමාලා ඒක දකින්නේ හොඳ ක්‍රමයක් විදියටද නැත්නම් අපි මේ සඳහා උත්සාහයක් ගත්ත සංජීව ගිය අවුරුද්දේ අපි මේ ව්‍යවස්ථා සංශෝධනය අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා. අපි මේ කණ්ඩායමක සාකච්ඡා කරන්නේ මේක මේ නැත්තම් මේක දිගට නෑ. අපි ඊටාම අපි කියන්නේ ඔබතුමාලා 3/2 දෙනවා. අනිවාර්යෙන් අපේ පැත්තේ සහයෝගය සම්පූර්ණ දෙනවා. අපි කියලා තියෙන මේ අයට දැන් පුළුවන් නම් ගේන්න. අපි ඒ සහයෝගය. අනිත් පැක්ෂත් හිතන්නේ ඒක හොඳ දෙයක් කියලාද? සංජීව දැන් ඔබ අහපු ප්‍රශ්නේ ගත්තොත් එමේ කිසිලසිකමක්වත් මම හිතන්නේ අතිගරු ජනාධිපතිතුමාගේ අවශ්‍යතාවයක් නෑ ජනාධිපතිවරණේ කල් දාන්න. එහෙම ප්‍රශ්නයක් නෑ. ඒක මැතිවරණ කොමිසමේ සභාපතිතුමා කොමිසමට අවශ්‍ය විදිහට නීත්‍යානුකූලව සිදු වෙනවා. ඒ සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. ඒක ශ්‍රී ලංකා නිදහස් පත්තරේ එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. හැබැයි දේශපාලන භූමියේ තියෙන කතිකාවක් දැන් අපි මේ වෙනම ඇදලා ගන්න. ඔව්. ඒක එකක්නේ. ඒතර 20 වෙනි සංශෝධනයේ කියන එක එනවනම් විධායකය අහෝසි කරන්න ඕන නම් ශ්‍රී ලංකා නිදහස් පත්තරේ ඒකට සූදානම්. කිසි ප්‍රශ්නයක් නැහැ. ජනතා විමුක්තිපුරවත් සූදානම්. අපි තාම පැහැදිලි නැහැ. එක්සත් ජාතික පක්ෂයේ සංජීව මේ ගිය මැතිවරණයේදී ඒ කිව්වනේ මේ පොරොන්දු අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේත් අපි ඇතුළත් කරා විධායක ජනාධිපති දුරේ අහුසි කරනවා. හරි. එතකොට මේ මට ඒකට තවත් උත්තරයක් දෙන්න තියෙනවා. නමුත් මගේ පෞද්ගලික මතයකුත් තියෙනවා. ඒ තමයි විධායක ජනාධිපති දුරේ අහුසි කිරීම සම්බන්ධයෙන් මගේ පෞද්ගලික විරෝධයක් නැහැ. නමුත් මේ විධායක ජනාධිපති දුරේ බොහෝ බලතල මේ වෙනුවට සීමා කළ තියෙන්නේ ජනාධිපතිතුමා අද කතාවෙදිත් ඒක කියනවා. ඒක කිව්වා. කිසියම් හෝ නායකයෙකුගේ දෙන්නෙකුගේ වමනා මත ඒ අයගේ පෞද්ගලික වමනා මත විධායක ජනාධිපති දුරේ හදිසිය අහු කරන්න නෑ නෑ එහෙම හිතන්න බෑනේ දැන් ඒක නෑ නෑ බණ්ඩාරික මහත්තයා දැන් අපි එහෙම හිතන්න බෑනේ අපි මේ අහන්නේ දැන් ඔබතුමාලත් පොරොන්දුවක් දුන්නේ ඒක රටට හොඳයි කියලා හිතලා නේද පක්ෂයක් ඇත්ත අපි තීරණය කළා අපි කණ්ඩායම තීරණය කරන්න ඕනේ අපි අපි අහමු අනිත් පහතුරුන්ගෙන් ඔව් නෑ ඒක තමයි දැන් මම විතරනේ කියන්න තියෙන්නේ මම අහන්නේ දැන් විධායක ජනාධිපති
ක්‍රමය 19 වෙනි සංශෝධනයෙන් වෙනස් වෙලා නැද්ද? දැන් විධායක ජනාධිපතිවරයාට තියෙන බලතල ක්‍රියාත්මක කරගන්න මේ වෙද්දි පුළුවන් වෙලා තියෙනවද? නැහැ. ජනාධිපතිවරණයකට අපි අභිමෝට ඇවිල්ලා ඉවරයි. දැන් අපි මෙහෙම අහන්නද ප්‍රශ්නයක්? දැන් ඔබතුමා මයින් ප්‍රශ්නයක් අහපින් ද මං අහන්නේ. මම මේ මගේ කතාව කිව්වේ දැන් මේ ජනතාව බලාපොරොත්තු වෙච්ච 2015න් පස්සේ වෙනසත් එක්ක පාර්ලිමේන්තුවට බිහි කරපු සුජාත දරුවා විදිහට දැන් ඉන්න ජනාධිපතිවරයාම කියපු 19